ආයුබෝවන් දුවේ පුතේ Education WAM YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 ශ්‍රේණිය සඳහා ගණිතයේ 3 වන වාර පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා දිගටම රැඳී සිටින්න කියලා පළවෙනි ප්‍රශ්නේ පහතින් දැක්වෙන වෘතයේ මත පිහිටි ලක්ෂ දැක්වෙන ඉංග්‍රීසි අක්ෂර ලියා දක්වන්න මෙතන වෘතයේ මත ලක්ෂ ගත්තොත් C සහ D ලක්ෂ තමයි වෘතයේ මත තියෙන්නේ AB ලක්ෂ වෘතය ඇතුළත ඊළඟට EF ලක්ෂ වෘතයෙන් පිටත ඒතකොට නිවැරදි පිළිතුර වෙන්නේ CD දෙවෙනි ප්‍රශ්නේ අගේ සොයන්න තියෙනවා 456 ගුණ කරන්න තියෙනවා 7 456 7 ගුණ කරනවා 7 42 න් 2 දැම්ම 4ක් ඉතුරුයි 4ක් 5 35යි 4යි 39 න් 9 දැම්මා 3ක් ඉතුරුයි 4ක් 4 28යි 3යි 31යි ඉවරති පිළිතුර 3192 තුන්වෙනි ප්‍රශ්නේ පහත ගණක රාමුවෙන් දැක්වෙන දශම සංඛ්‍යාව ලියා දක්වන්න එකේව මෙතන 3ක් තියෙනවා ඒක නිසා 3යි දශම ඊළඟට 10 න් එකේව නැහැ බිංදුව එනවා එතෙන්ට 100 න් එකේව දෙකක් තියෙනවා 3යි දශම බිංදුවයි 2 හතරවෙනි ප්‍රශ්නේ 43 මිලියන 54 දහස යන සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියන්න 43 මිලියන ඊළඟට දහස් කලාපේ තියෙන්නේ 54 දහස ඉස්සරහට බිංදුවක් එන්න ඕන මෙතන 54 දැන් බිංදු තුනක් එන්න ඕනේ ඒකක කලාපයට මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නේ පහත දී යති ඒකක අතරින් දිගමැනීම සඳහා භාවිතා වන ඒකක තෝරා ලියන්න මිලිලීටර් ද්‍රව ප්‍රමාණයක් මනින්න සෙන්ටිමීටර් නිවැරදි ඊළඟට කිලෝග්‍රෑම් ස්කන්ධය මනින්න වර්ග සෙන්ටිමීටර් වර්ගඵලය මනින්න සඳහා ඊළඟට මීටර් අපි පාවිච්චි කරනවා සෙන්ටිමීටර් සහ මීටර් සම තමා නිවැරදි පිළිතුර දෙක වෙන්නේ ඊළඟට 6වෙනි ප්‍රශ්නේ සංඛ්‍යා රේඛාවක් දීලා තියෙනවා මම සංඛ්‍යා රේඛාව මේක සටහන් කරොත් -3, -2, -1, -1, 2, 3 ඔය විදිහට තමයි දීලා තියෙන්නේ මුලින්ම කියන පළවෙනි කොටස -2 සහ -3 යන සංඛ්‍යා ඉහත සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න -2 ලකුණු කරනවා තිතකින් ඊළඟට -3 තිතකින් ලකුණු කරනවා දෙවෙනි කොටස එම සංඛ්‍යා දෙක විශාල අසමානතා ලකුණ යොදා සම්බන්ධ කරන්න අසමානතා ලකුණ මම ලිව්වොත් අසමානතා ලකුණේ කට ඇරිලා තියෙන්න ඕනේ විශාල සංඛ්‍යාවේ පැත්තට. එතකොට මෙතන -2 සහ 3 ගත්තොත් වඩා විශාල වෙන්නේ 3. මේ පැත්තෙන් 3 ලිව්වා. ඊළඟට -2 උඩයි. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. 7වෙනි ප්‍රශ්නේ සාවිති චතුස්තලයේ ඇති ධාර ගණන හා ශීර්ෂ ගණන ලියා දක්වන්න. සාවිති චතුස්තලයක ධාර තියෙනවා 6ක්, ශීර්ෂ තියෙනවා 4ක්. 8වෙනි ප්‍රශ්නේ ගිනිකොන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව කුමක්ද? ගිනිකොන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව වෙන්නේ වයම දිශාව. අපි මේ විදිහට ඒක ලකුණු කරොත් මේක උතුර මේක දකුණ නැගිනහිර ගිනිකොන තියෙන්නේ මෙතනින් මේකට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් තියෙන්නේ මේ පැත්තට වයම දිශාව. නිවැරදි පිළිතුර වෙන්නේ වයම දිශාව. 9වෙනි ප්‍රශ්නේ පස්වරු 1:45ට පාසලෙන් පිටත් වූ සුනිල්ට නිවසට පැමිණීමට මිනිත්තු 35ක කාලයක් ගත වී පැමිණි වේලාව ලියා දක්වන්න. අපිට මේකට එකතු කරන්න පුළුවන් මේක සම්මත ආකාරයට ලිව්වොත් අපි ලියන්නේ 13:45 මේකට එකතු කරනවා මිනිත්තු 35
අසූවක් වෙනවා මෙතන 13 මේකෙන් 60ක් අඩු කරලා ඒක පැයපතට එකතු කරන්න වෙනවා එතකොට මෙතන එන්නේ මිනිත්තු 20ක් මෙතෙන්ට එනවා 14 එහෙනම් මේක පෙරවරු පස්වරු අනුව පැය 12 හොරලෝසුවෙන් ලිව්වොත් එන්නේ පස්වරු 2:20 දහවෙනි ප්‍රශ්නේ සිව්පා සතුන් සමූහයට අයත් වන ශාකභක්ෂක සතුන් දෙදෙනෙකු නම් කරන්න ශාකභක්ෂක සතුන් ගන්න පුළුවන් ගවයා ඊළඟට එළුවා 11 වෙනි ප්‍රශ්නේ පහතින් දී ඇති එක් එක් ප්‍රකාශය මගින් දැක්වෙන්නේ ඥාතියක්ද අඥාතියක්ද යන්න ප්‍රකාශයේ ඉදිරියෙන් ලියන්න පළවෙනි එක ක්‍රිකට් කණ්ඩායමකට අයත් වන ක්‍රීඩකයින් ගණන ඒක ඥාතියක් අපි හරියටම දන්නා ගියා එහෙනම් ඒක ඥාතියක් වෙනවා ඊළඟට දෙවෙනි කොටස එකේ බිත්තියක් බැඳීමට පියදාසට අවශ්‍ය වූ ගඩොල් ගන්න ඒක අපි හරියටම දන්නේ අඥාතියක් දොළොස්වෙනි ප්‍රශ්නේ 2050 ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් දක්වන්න අපිට 2050 ග්‍රෑම් වෙන් කරගන්න පුළුවන් 2000 ග්‍රෑම් එකතු කිරීම 50 ග්‍රෑම් මේ 2000 ග්‍රෑම් ලියන්න පුළුවන් 2 කිලෝග්‍රෑම් කියලා ඊට පස්සේ මේක කිලෝග්‍රෑම් කරන්න මේක බෙදෙනවා 1000 බිංදුවට බිංදුවක් කපන්න පුළුවන් දැන් මේ කිලෝග්‍රෑම් කරලා තමයි තියෙන්නේ මෙතනින් එනවා 2 කිලෝග්‍රෑම් වලට එකතු වෙනවා 0.05 කිලෝග්‍රෑම් මේක එකතු කරලා උත්තරේ ලියන්න පුළුවන් අපිට 2.05 කිලෝග්‍රෑම් 13 වෙනි ප්‍රශ්නේ පූර්ණ සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටවූ විට 50 ලැබේ. එම සංඛ්‍යාව විය හැකි කුඩාම සංඛ්‍යාවත් විශාලම සංඛ්‍යාවත් ලියන්න. කුඩාම සංඛ්‍යාව වෙන්න පුළුවන් 45. විශාලම සංඛ්‍යාව වෙන්නේ 54. 14 වෙනි ප්‍රශ්නේ. පළවෙනි කොටස 2:7 අනුපාතයේ සංකේත ඇසුරෙන් ලියා දක්වන්න. 2:7 ඊළඟට ඒක දෙවෙනි කොටසේ අහනවා එම අනුපාතයට තුල්‍ය අනුපාතයක් ලියන්න මේක ඕනෑම සංඛ්‍යාවකින් අපිට ගුණ කරන්න පුළුවන් බෙදීමේ ක්‍රමයෙන් ගන්න බෑ මේක සරලම අනුපාතය නිසා අපිට ගුණ කරලා ගන්න පුළුවන් දෙකෙන් ගුණ කරොත් වෙනවා 2^2 = 4 ඊළඟට 2^7 = 14 මේ විදිහට ඕනෑම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන් 15 වෙනි ප්‍රශ්නේ 17 ප්‍රගණන ලකුණු මගින් දක්වන්න 17 ලියන්න පුළුවන් පහේ ගොඩවල් 3ක් මෙතනින් 15ක් නිරූපණය වෙනවා තව 2ක් මේ විදිහට දක්වන්න පුළුවන් 16 වෙනි ප්‍රශ්නේ පැත්තක දිග 1 cm වන සමචතුරස්‍රාකාර ආස්තරයක වර්ගඵලය පහත පිළිතුරු අතරින් තෝරන්න සමචතුරස්‍රාකාර ආස්තරයක වර්ගඵලය වෙන්නේ 1 වර්ග සෙන්ටිමීටර් ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ අභ්‍යාස පොත් 8ක් මිලදී ගැනීමට රුපියල් 280ක් වියදම් වී පොතක මිල කොපමණද පොතක මිල සොයන්න තියෙන්නේ 280 බෙදන්න ඕන 8 මෙතනින් එන 8 වරක් 3 24 40ට ගත්තොත් 8 × 5 = 40 රුපියල් 35ක් තමයි පොතක මිල වෙන්නේ 18 වෙනි ප්‍රශ්නේ 100 ග්‍රෑම්ක කඩල ඇට 50ක් පමණ තිබේ කිලෝග්‍රෑම් එකක ඇති කඩල ඇට ගණන නිමාණය කරන්න කිලෝග්‍රෑම් එක ඇතුලේ 100 ග්‍රෑම් මේවා තියෙනවා 10 එහෙනම් අපි 50 ගුණ කරන්න ඕනේ මෙතන 10 එතකොට එනවා 500ක් දහනවෙනි ප්‍රශ්නේ සුළු කරන්න තියෙනවා 6න් 5 ඍණ 3න් 2 6න් 5 ඍණ
තුනෙන් දෙක මේකෙදි පොදු හරය ගන්න පුළුවන් 6 පළවෙනි භාගේ වෙනස් නොකර දෙවෙනි භාගේ ගුණ කරනවා 2 6න් 5 3 තුනෙන් දෙක ගුණ කරනවා හරයයි ළවයයි දෙකම 2 එතකොට එනවා 6න් 5 3 6න් 4 සුළු කරොත් පිළිතුරු එන්නේ 6න් 1 20 වෙනි ප්‍රශ්නේ පන්තියේ ගැහණු ළමුන් 20ක්ද පිරිමි ළමුන් 25ක්ද සිටිති. පන්තියේ සිටින පිරිමි ළමුන් හා ගැහණු ළමුන් අතර සංඛ්‍යාව අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියා දක්වන්න. මුලින් කියලා තියෙන පිරිමි ළමයි. ඒක නිසා අනුපාතය ලියන්න පුළුවන් 25ට 20. මේක සරල කරන්න පුළුවන් පහින් බෙදලා. 5 වරක් 5 25යි 5 වරක් 4. සරලම අනුපාතය වෙන්නේ 5ට 4.